වෙනෝ සිරිවර්ධන කියලා කියපුවාම ඒව නොදන්න කෙනෙක් අපේ රටේ නැති තරම්. දක්ෂ රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් වගේම අපේ ලංකාවේ රූ රචනක් විදිහට ඒව හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුරුත් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය සිකුරාදා යුග දෙවියට පිවිසුණා. ඒ ආර්ථික විද්‍යා දේශක කසුන් ලියනගේත් එක්කයි. ඉතින් මේ විවාහ මංගල්‍ය අතරතුරේදී ස්වර්ණවාහිනී නාලිකාවේ රූපවාහිනී සජීවී ඉදිරිපත් කිරීමක් කරමින් ඉන්න අවස්ථාවක ඇයගේ විවාහ මංගල්‍ය ගැන විස්තර කියන අමතක කළා තිබුණේ නැහැ. අද මගේ ලස්සනම දවසේ ගොඩක් සතුටුයි. ස්වර්ණවාහිනී හැමදාමත් ආදරේ. Thank you මනීෂා. ඔන්න අද දවසෙත් මාව මතක් වුණා. හතරෙන්දි පැයත් එක්ක හැමදාම එකතු වෙනා වගේම ඉතින් අද හතරෙන්දි පැයේ සජීවී සින්දු ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මගේ විවාහ උත්සවයේ දවසේත්. ඉතින් මගේ ආදරණීය මනමාලයා එහෙමත් නැතිනම් මගේ ආදරණීය සැමියා දැන් අපි විවාහ වෙලා ඉන්නේ. දැන් අපි සැමියා සහ පිරිඳ. ඉතින් මේ ඉන්නේ මගේ ආදරණීය සැමියා තමයි කසුන්. කසුන් බුද්ධික ලියනගේ කොහොම නමුත් ඒත් එක්කම විනු මයික්‍රෝෆෝනය ආදරණීය සැමියා වෙතට යොමු කරනවා. එහිදී සැමියා සිනා මුසු මුහුණින් කියන්නේ ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි කියලායි. නැවතත් විනු මාධ්‍යයට කතා කරන්නේ මේ වෙලාවේ ගොඩක් කතා කරන්න බෑ. හැබැයි ලොකු ස්පීච් එකක් දුන්නා. ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් ගොඩක්ම සතුටුයි. කලා ලෝකයේ මගේ ළඟින් ඉන්න බොහෝ දෙනෙක් ආවා. ඒත් එක්ක මතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යනුත් ඇවිල්ලා අද දවසේ අපේ විවාහ ගිවිසුම් සඳහා මගේ පැත්තෙන් සාක්ෂි වලට අත්සන් කළා. ඒත් එක්කම කසුන්ගේ පැත්තෙන් තරංග ලංකා වීරවර්ධන ඇරලි ශ්‍රී ලංකා පුත්කලික සමාගමේ අධිපතිතුමා ආවා. ඉතින් ඔවුන් තමයි අද දවසේ අපේ සාක්ෂිකරුවන් බවට පත් වුණේ. ඉතින් ගොඩක්ම සතුටුයි. ඉතින් ඔය හැමෝගෙන්ම අද දවසේ අපිට මේ ලැබෙන සජීවී සුභපැතුම් ගැන ගොඩක් ආදරෙයි. ඒ වගේම ගොඩක් සතුටුයි කියලායි. අයත් ඇගේ ආදරණීය සැමියා කසුනුත් අවසානයේ පවසලා තිබුණේ. सब्सक्राइब करला නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.